අයිබුවන් අද දවසේ හැමෝටම සුබ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අපි ඔයාලට කියන්න යන්නේ ඔයාලට වැදගත් වෙන තවත් මාතෘකාවක් ගැන. වර්තමානයේ වෙද්දී ඔයාලට තියෙන ලොකුම ගැටලුවක් තමයි මොන කෑම ජාතිය කෑවත් ඔයාගේ ශරීරයේ බර එන්න එන්නම වැඩිවීම. සමහර කෑම සහ බීම වර්ග ඔයා ආහාරයට කරන ගොඩක් කැමති වුණත් ඒව ආහාරයට ගැනීමෙන්දා ඔයාගේ ශරීරයේ බර වැඩි වෙනවා. මේ වගේ කෑම ජාති බොහොම පොඩි ප්‍රමාණවලින් ආහාරයට ගත්තත් ඔයාගේ ශරීරයේ බර ලොකු ප්‍රමාණයකින් වැඩි වෙන අවස්ථා තියෙනවා. ඔයා දන්නවද ඔයාට කිසිම බයක් සැකක් නැතුව ඇතිතරම් ආහාරයට ගන්න පුළුවන් කෑම ජාති ඕන තරම් තියෙනවා කියලා. මේ වගේ කෑම වර්ග නම් ඔයා කොච්චර ප්‍රමාණයකින් ආහාරයට ගත්තත් ඔයාගේ ශරීරයේ බර ලේසියෙන් වැඩි කරන්නේ නැහැ. ඉතින් අද දවසේ YouTube channel එක හරහා අද අපි ඔයාලට කියන්න යන්නේ මෙන්න මේ වගේ ශරීරයේ බර වැඩි වෙයි කියලා ඔයාට කිසිම බයක් සැකක් නැතුව ඇතිතරම් කෑමට ගන්න පුළුවන් ආහාර වර්ග 18ක් ගැනයි. මේ ආහාර වර්ගවල තියෙන කැලරි ප්‍රමාණයත් බොහොම අඩුයි. ඒ වගේම තන්තු බොහොම ප්‍රමාණයක් අඩංගු වෙන නිසා මේ කෑම වර්ග කෑමට ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙමනම් අපි දැන් බලමු මේ කෑම වර්ග මොනවද කියලා. තාමත් ඔයා අද දවසේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. එවගේම තමයි ඊට එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරොත් තමයි අපි මේ වගේ වෙනස් විදිහේ වැදගත් වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට ඒ ගැන notification එක ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් රැඳිලා ඉන්න මේ වීඩියෝ එක අවසාන වෙන තෙක්. අංක 1 popcorn. මේ නම අහනකොටම ඔයාගේ කටට කෙල වුණා ඇති. මොකද popcorn කියලා කියන්නේ ඕනම කෙනෙක් බාල මහලු වයස් භේදයකින් තොරව කන්න කැමති ස්නැක් එකක්. popcorn හදන්නේ බඩ ඉරිඟු වලින්. මේ හින්දා popcorn ගුණදායක ආහාරයක් විදිහටත් එක පැත්තකින් හඳුන්වන්න පුළුවන්. මේ popcorn වල තියෙන කැලරි ප්‍රමාණය අඩුයි. එක popcorn කෝප් එක තියෙන්නේ කැලරි 31ක් වගේ අඩු ප්‍රමාණයක්. මේ popcorn ආහාරයට ගනිද්දී සීනි හරි බටර් හරි එකතු කරන්නේ නැතුව ආහාරයට ගැනීම තමයි සුදුසු වෙන්නේ. මේ විදිහට හදාගත්ත popcorn ඕන තරම් ප්‍රමාණයක් බය නැතුව ආට ගන්න පුළුවන්. මොකද කොච්චර popcorn කෑවත් ඔයාගේ ශරීරයේ බර වැඩි වෙන්නේ නැති නිසා. අංක 2 සලාද කොළ. සලාද කොළ වල 95%ක්ම අඩංගු වෙන්නේ ජලය. ඉතින් මේ සලාද කොළවලට හැකියාව තියෙනවා ඔයාගේ ශරීරයේ තියෙන විෂද්‍රව්‍ය ඉවත් කරලා ඔයාගේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරන්න. ඒ හින්දා ඕන තරම් සලාද කොළ ඔයා බය නැතුව ආහාරයට ගන්න. කිසිම බලපෑමක් ඔයාගේ ශරීරයට වෙන්නේ නැහැ. අංක 3 වම්බටු. ඔයාට පුළුවන් වම්බටු උයලා හරි තෙල් යොදන්නේ නැතුව බේක් කරලා හරි ආහාරයට ගන්න. එක වම්බටු ගෙඩියක කිලෝ කැලරි 34ක් පමණ පොඩි ප්‍රමාණයක් තමයි අඩංගු වෙන්නේ. ඒ හින්දා ඔයාට බය නැතුව ඔයාගේ ආහාර වේලට වම්බටු එකතු කරගන්න පුළුවන්. අංක 4 දොඩම් සහ මිදි. ඔයාගේ ශරීරයේ තියෙන බර අඩු කරගන්න නම් පළතුරු හැම జాතියකින්ම බොහොම විශාල ප්‍රමාණයක් ආහාරයට ගන්න එක සුදුසු නැහැ. හැබැයි සිට්‍රස් කුලයේ පළතුරු, ඒ කියුවේ දොඩම්, දෙහි, ලෙමන් වගේ ඇඹුල් පළතුරු සහ මිදි වගේ පළතුරු జాති කොච්චර ආහාරයට එකතු කරගත්තත් ඒ හින්දා ඔයාගේ ශරීරයේ බර අනවශ්‍ය විදිහට වැඩි වෙන්නේ නැහැ. මේ වගේ පළතුරු වල විටමින් C, ෆ්ලේවනොයිඩ් සහ තන්තු ගොඩක් අඩංගු වෙනවා. මේ වගේ පළතුරු ආහාරයට ගැනීම ඔයාගේ අක්මාවට, සමට සහ ඇස්වලටත් හොඳයි. ඒ වගේම මේ පළතුරු මගින් ඔයාගේ ආහාර ජීර්ණය පහසු කරවනවා. අංක 5 කොමඩු වර්ග. කොමඩු ආහාරයට ගන්න බොහොම දෙනෙක් කැමතියි. මේ කොමඩු පළතුරක් විදියට කෑමට හරි පළතුරු යුෂ විදියට හරි බොන එක හරි ඔයාගේ ශරීරයට ගොඩක් ගුණදායක වෙනවා. එක කොමඩු කැබැල්ලක අඩංගු වෙන කැලරි 60ක් 70ක් විතර ප්‍රමාණයක්. කොමඩු ආහාරයට ගැනීම මගින් ඔයාගේ ශරීරයේ තියෙන වැඩිපුර ජලය ශරීරයෙන් ඉවත් කරන උදව් වෙනවා. අංක 6 සුකිනි. සුකිනි කැබැල්ලක කැලරි 42ක විතර ප්‍රමාණයක් තමයි අඩංගු වෙන්නේ. මේ මගින් ඔයාගේ ශරීරයේ ලුණු සහ ජලය අතර අනුපාතය හරියටම පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි මේ මගින් ඔයාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරනවා. ඔයාට පුළුවන් සුකිනි සලාදයක් විදියට හරි වෙනත් විදියකට හරි පිළියෙල කරගෙන ඔබේ ආහාර වේලට එකතු කරගන්න. මේ සුකිනි කියන එළවලු වර්ගයේ පුංචි පෙතිවලට කපලා බිස්කට් කුඩු තවරලා බදලා ආහාරයට ගැනීම මගින් ඔයාට ගුණදායක බවට අමතරව හොඳ රසයකුත් ලබා දෙනවා. මේ සුකිනි වතුරට දාලා තියලා පානයක් විදියට බොන්නත් පුළුවන්කම තියෙනවා. මේ කොහොම වුණත් මේ සුකිනි ආහාරයට එකතු කරගත්තොත් ඒ මගින් ඔයාගේ ශරීරයේ බර අනවශ්‍ය විදියට වැඩි කරගන්නේ නැතුව බොහොම ක්‍රමානුකූලව ඔබේ ශරීරය පවත්වාගෙන යන්න උදව් වෙනවා. අංක 7 පිපිඤ්ඤා. පිපිඤ්ඤා වල 96%ක්ම තියෙන ජලය. ඒ හින්දා ඔයාගේ දවසේ ජල අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණ කරගන්න පිපිඤ්ඤා ආහාරයට ගැනීම මගින් ඔයාට පුළුවන් වෙනවා. පිපිඤ්ඤා වල අඩංගු වෙන කැලරි ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ හින්දා කොච්චර පිපිඤ්ඤා ආහාරයට ගත්තත් ඔයාගේ ශරීරයේ බර වැඩි වෙන්නේ නැහැ. අංක 8 බීට්. බීට් ආහාරයට ගැනීම ඕනම කෙනෙකුට පහසු දෙයක්. මොකද බීට් ඕනම කඩේකින් මිලදී ගන්න පුළුවන් වගේම ඒවයි මිලත් ගොඩක් අඩු නිසා. බීට් වල මැංගනීස් වගේ පෝෂණ කොටස් අඩංගු වෙනවා. බීට් ආහාරයට ගැනීම මගින් ඔයාගේ ශරීරයේ මාංශ පේශී වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ශරීරයේ තියෙන අනවශ්‍ය මේද කොටස් දහනය කරලා හරිනත් මේක උදව් වෙනවා.
මීට අමතරව බීට් ආහාරයට ගත්තොතින් ඔයාගේ රුධිර ග්ලූකෝස් මට්ටමත් ඒ මගින් පාලනය කරනවා. අංක 9 බිත්තර. ඔයාට කැමති ඕනම වෙලාවක බය නැතුව බිත්තර ආහාරයට ගන්න පුළුවන්. උදේට, දවල්ට, රැට කියන මේ ඕනම වේලකට බිත්තරයක් ආහාරයට ගැනීම මගින් ඔයාගේ ශරීරයේ ශක්තිය වැඩි වෙනවා වගේම ඔයාගේ ආමාශයට මේ හිඳ පිරුණු බවකුත් හම්බ වෙනවා. බිත්තර ආහාරයට ගැනීම මගින් ඔයාගේ ශරීරයේ පර වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. බිත්තර බදලා ආහාරයට ගන්නවට වඩා තම්බල ආහාරයට ගන්න එක තමයි හොඳ වෙන්නේ. බිත්තර මගින් ඔයාගේ ශරීරයට අවශ්‍ය කරන ප්‍රෝටීන් ලබා දෙනවා. අංක 10 අන්නාසි. ශරීරයේ බර අඩු කරගන්න හිතන් ඉන්න බොහොම දෙනෙක් ආහාරයට ගන්න දෙයක් තමයි අන්නාසි කියලා කියන්නේ. මේ අන්නාසි වල බ්‍රෝමලීන් කියලා සංයෝගයක් අඩංගු වෙනවා. මේ මගින් ඔයාගේ ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය දහනය කරලා හරිනවා. ඒ වගේම ඔයාගේ ශරීරයේ ප්‍රෝටීන් වල ක්‍රියාකාරීත්වය හරියට සිද්ධ වෙන්නත් අන්නාසි උදව් වෙනවා. කොච්චර කෑවත් එපා වෙන්නේ නැති අන්නාසි ඕන ප්‍රමාණයක් ආහාරයට ගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. හැබැයි මොන හරි ආසාත්මිකතාවයක් ඇති වුණොත් මේ අන්නාසි කෑම අනිවාර්යයෙන්ම නතර කරන්න ඕනේ. අංක 11 ඇපල් සහ වියලි මිදි. එක ඇපල් ගෙඩියක අඩංගු වෙන කැලරි 50ක් වගේ පොඩි ප්‍රමාණයක් ඇපල් ආහාරයට ගැනීමෙන් ඔයාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය බොහොම හොඳින් සිද්ධ වෙනවා. වියලි මිදිවල විටමින් B සහ පොටෑසියම් අඩංගු වෙනවා. මේ නිසා ඔයාගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා හොඳින් සිද්ධ කරගන්නත් ඔයාගේ ශරීරයේ ආයනවල සමබරතාවය පවත්වාගෙන යන්නත් වියලි මිදි ආහාරයට ගැනීම මගින් පුළුවන් වෙනවා. අංක 12 බෙරි වර්ග. ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි වගේ බෙරි වර්ග ආහාරයට ගැනීම හින්දා ඔයාගේ ශරීරයේ බර සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙන්නේ නැහැ. මේ බෙරි වර්ගවල විටමින් C අඩංගු වෙනවා. ඒ වගේම බෙරි ආහාරයට ගැනීම මගින් ඔයාගේ ශරීරයේ තියෙන වැඩිපුර වතුර ශරීරයෙන් පිට කරන්න පුළුවන් වෙනවා. බෙරි වර්ග ආහාරයට ගැනීම මගින් ඔයාගේ හදවතේ සෞඛ්‍ය තත්ත්වයත් බොහොම යහපත්ව තියාගන්න උදව් වෙනවා. අංක 13 ගෝවා වර්ග. ගෝවා වර්ග කොච්චර ආහාරයට ගත්තත් ශරීරයේ බර වැඩි වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මල් ගෝවා, කොළ ගෝවා මේ ඕනම ගෝවා වර්ගය බය නැතුව ඔයාට ආහාරයට ගන්න පුළුවන්. පොඩි ගෝවා කැබැල්ලක අඩංගු වෙන්නේ කිලෝ කැලරි 7ක් වගේ පොඩි ප්‍රමාණයක්. අංක 14 තම්බපු අල. ගොඩක අය හිතන්නේ තම්බපු අල ආහාරයට ගත්තම ශරීරයේ බර ගොඩක් වැඩි වෙනවා කියලා. හැබැයි ඒක වැරදි කියලා පරීක්ෂණ මගින් සනාථ කරලා තියෙනවා. මේ අලවල කාබෝහයිඩ්‍රේට් වලට අමතරව තන්තු බොහොමයක් සහ විටමින් වර්ගත් අඩංගුයි. හැබැයි මේ අල තම්බල ආහාරයට ගන්න ඕනේ ලුණු සල්පයක් එක විතරයි. ඔය තම්බපු අලවලට බටර් වගේ දෙයක් එකතු කරලා කෑමට ගත්තොත් නම් ඔයාගේ ශරීරයේ බර වැඩි වෙන්න ඉඩකඩ තියෙනවා. අංක 15 ඕට්ස්. ඕට්ස් කියලා කියන්නේ තන්තු විශාල ප්‍රමාණයක් අඩංගු වෙන ආහාරයක්. ඒ වගේම මේ ඕට්ස් වලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ශරීරයේ තියෙන ජලය උරා ගන්න. ඕට්ස් වල බීටා ග්ලූකන් කියලා සංයෝගයක් අඩංගු වෙනවා. මෙන්න මේ සංයෝගය බොහොම හොඳින් ජලයේ දී වෙනවා. මේ මගින් ඔයාගේ ශරීරයට වැඩිපුර කාබෝහයිඩ්‍රේට් උරා ගන්න එක වැළකිනවා. අංක 16 සුප් වර්ග. දියරමේ ආහාර වර්ග කොහොමත් ඔයාගේ ආමාශය ඝන ආහාර තරම් පුරවන්නේ නැහැ. හැබැයි සුප් වගේ ආහාරයක් ප්‍රධාන ආහාර වේලකට කලින් ලබා ගත්තොතින් ඔයා ආහාරයට ගන්න කෑම ප්‍රමාණය අඩු වෙනවා. සුප් වල අඩංගු වෙන කැලරි ප්‍රමාණයත් ගොඩක් අඩුයි. ඒ හින්දා ඔයා කොයිතරම් සුප් ආහාරයට ගත්තත් ඔයාගේ ශරීරයේ බර වැඩි වෙන්නේ නැහැ. අංක 17 රනිල කුලේ ආහාර. බෝංචි, මෑකරල්, දමල වගේ ආහාරවල ප්‍රෝටීන් ගොඩක් අඩංගු වෙනවා. එහිඳ මේ වගේ එළවලු ජාති ආහාරයට ගත්තම ඔයාගේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ශරීරයේ තියෙන අනවශ්‍ය බර ඉවත් කරන්නත් මේ එළවලු වර්ග ඔයාට උදව් වෙනවා. අංක 18 මාළු. විශේෂයෙන්ම මාළු වල ඔමේගා 3 මේදාම්ලය අඩංගු වෙනවා. ඔයාගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා බොහොම හොඳින් සිද්ධ කරන්න මේ මාළු ආහාරයට ගැනීම උදව් වෙනවා. ඒ වගේම තමයි මාළු ආහාරයට ගැනීම නිසා ඔයාගේ ශරීරයේ බර අනවශ්‍ය විදිහට වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මාළු ආහාරයට ගැනීම මගින් ඔයාගේ ශරීරයට ඕන කරන ප්‍රෝටීන් ප්‍රමාණයත් එමගින් ලබා දෙනවා. විශේෂයෙන්ම කුකුල් මස් හෝ හරක් මස් වැනි දෙයක් ආහාරයට ගන්නවට වඩා මාළු ආහාරයට ගැනීම මගින් ඔයාගේ ශරීරයට අවශ්‍ය වෙන ශක්තිය ප්‍රමාණය ලබා ගන්න පුළුවන් කියලා වර්තමානයේ වෙද්දී පරීක්ෂණ වලින් සනාථ කරලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන්කම තියෙනවා මේ සඳහන් කරපු ආහාර වර්ග ඔයාට කැමති තරම් ඇති තරම් ඕන තරම් කෑමට ගන්න. මොකද මේ ආහාරවල කිසිම අගුණයක් නැති නිසා. ඒ වගේම තමයි මේවා කොච්චර ආහාරයට ගත්තත් ඔයාගේ ශරීරයේ බර සැලකිය යුතු ප්‍රමාණ වලින් නම් වැඩි වෙන්නේ නැහැ. ඔයා ආහාර පාලනයේ යෙදෙන කෙනෙක් නම් මෙන්න මේ ආහාර වර්ග ඔයාගේ ඩයට් ප්ලෑන් එකට හොඳින් ගැළපෙන නිසා එකතු කරගන්න බලන්න. මේ කෑම ජාති ඔයාගේ ආහාර වේලට එකතු කර ගැනීම මගින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වගේම සිහින් සිරුරක් ලබා ගන්නත් ඔයාට මඟ පාදනවා. එවනම් මේ වගේම තවත් වැදගත් වටින කියන වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම ඔබව මුණ ගැහෙනවා. එතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.